आई भवान सुबह मसूब दावसा के आ कौन मधे बलाते वेरा दानों आते लोग की उससे में गोड़े रंगी ने मकाते किया मेथियन ने एम गोड़े रंगी ले तमाई एके नाम तमाई बर्ज खलीफा ये दुबई वाले तमाई पीहित लाती बेनी यही उसे मीटर अठासी विसी अटक मेथियन वर्तमान ने तवत उसिंग वाली गोड़े रंगी की प्याक अतीत जीवत्व मिनी सात උසිංහ වැඩි විශාල ගොඩනැගිලි නිර්මාණය කරලා තිබෙනවා. ඒකට උදාහරණ තමයි පිරමීඩ. ඉතින් මං අද අදහස් කරා පිරමීඩ ගැන කතා කරන්න. එහෙනම් ඒ ගැන දැනගන්න channel එක subscribe කරලා දිගටම බලන්නකෝ. පිරමීඩ කියලා කියන්නේ මෙන්න මේ ආකාරයේ ව්‍යුහයන්ට. අර්ථ දැක්වීමක් තියෙනවා බලන්නකෝ. පිරමීඩේ බර වැඩිම පොළවට ආසන්නයි. ක්‍රමෙන් ඉහළට එන විට බර අඩු වෙනවා. ලෝකේ බොහෝ රටවල ශිෂ්ටාචාරයන් විසින් පිරමීඩ විවිධ ආකාරයෙන් නිර්මාණය කරලා තිබෙනවා. නමුත් පිරමීඩ සඳහා ගොඩක්ම ප්‍රසිද්ධ ඊජිප්තු පිරමීඩ වලට. මෙන්න මේ පිරමීඩය තමයි ලෝකේ විශාලතම පිරමීඩය. එය මෙක්සිකෝවේ පුවෙබ්ලා ප්‍රදේශයේ පිහිටලා තිබෙන චොලුලා කියන පිරමීඩය. මෙම පිරමීඩේ පැත්තක දිග මීටර 300ක් හෝ 315ක් පමණ වෙනවා. හැබැයි එහි උස නම් අඩුයි මීටර 25ක් පමණයි. මෙන්න මේ තියෙන චොලුලා කියන පිරමීඩේ අනුරුවක්. මෙන්න මේක තමයි ලෝකේ උසම පිරමීඩය. ඒකට කියන්නේ Great Pyramid of Giza කියලා. ඒ ඊජිප්තුවේ තිබෙන විශාලම පිරමීඩය 2560 BCE සමයේ ජීවත් වූ ඊජිප්තුවේ දෙවන රජ වූ කූෆු රජතුමා විසින් තමයි මේ ගොඩනැගුවේ. මෙහි උස මීටර 146.6ක් වෙනවා. එහි පැත්තක දිග මීටර 231ක් පමණ වෙනවා. එහි අභ්‍යන්තරයේ වර්ග ප්‍රමාණය දන්නවද? වර්ග මීටර 53000ක් කොච්චර ලොකුද නේද? 1311 AD සමයේ ලින්කෝල් කැතඩ්‍රල් කියන මෙන්න මේ ගොඩනැගිල්ල ඉදිකරන තුරු ලොව උසම ගොඩනැගිල්ල වුණේ ද ග්‍රේට් පිරමීඩ් ඔෆ් ගීසා කියන පිරමීඩයයි. 2008 වන විට ඊජිප්තුව තුල පිරමීඩ 135ක් සොයාගෙන තිබෙනවා. ඒවා ගඩොල් හෝ ගල් වලින් තමයි සාදලා තිබෙන්නේ. ඒවා ලෝකී තිබෙන විශාල ගොඩනැගිලි. සූර්ය කිරණ වලට ඔරොත්තු දෙන විදිහට හදලා තිබෙනවා. බොහෝ ඒ වාගේ සුමට සුදු හුණුගල් මතු පිටක් තිබෙනවා. ඒ වගේම ග්‍රැනයිට් හෝ බාසෝල් වලින්ද ඒ වාගේ මතු පිට සාදා තිබෙනවා. ඊජිප්තුවේ තිබෙන පිරමීඩ වලින් බොහෝමයක් ක්‍රිස්තු පූර්ව 2700 සමයේදී තමයි ගොඩනගලා තිබෙන්නේ. මෙන්න මේ පිරමීඩය තමයි ඊජිප්තුවේ හදපු පළමු පිරමීඩය. ඒ හැදුවේ පාරාවෝ ජෝසර් කියන රජතුමා. එහි ගෘහ නිර්මාණ ශිල්පියා වුණේ ඉම්හොටප් කියන ගෘහ නිර්මාණ ශිල්පියා. ඊජිප්තුවේ පිරමීඩ සෑදු අවසන්ම රජවරු වුණේ ආමෝස් සහ නූබියන් කියන රජවරු දෙදෙනා. ඔයාලා දන්නවද දෙයක්? The Great Pyramid of Giza කියන පිරමීඩය එහි ඇති විස්මිත බව නිසාම ලොව හත්වෙනි පුදුමය ලෙස නම් කරලා තිබෙනවා. ගීසා පිරමීඩයේ අභ්‍යන්තරය බලමුද? එහි ලස්සන චිත්‍ර තියෙනවා සිතුවම් තිබෙනවා. බලාගෙන යන්නකෝ. අපේ මුතුන් මිත්තන් කොච්චර දක්ෂද නේද? වර්තමානයේ තිබෙන තාක්ෂණයට වඩා දියුණු තාක්ෂණයක් ඒ කාලේ තියෙන්න ඇති කියලා මට හිතෙනවා. විශාල ගල් කුට්ටි කොහමද දැන්න මේ පිරමීඩේ උඩට ගෙනිච්චේ නේද? අනිත් එක බලන්නකො ලෙවල් එක කොහමද කියලා පිරමීඩවල. පිරමීඩේ උඩින් බදාම ස්තරයක් තිබිලා තියෙනවා. ටිකක් ලොකු ඝනකම් තියෙන බදාම ස්තරයක්. හොඳින් බලන්නකො. බලන්නකො මේ චිත්‍රවල තියෙන වටිනාකම, මේ ගුණාත්මය. වර්ණක හරියම ස්වභාවිකයි නේද? චිත්‍රවල මොනවද තියෙන්නේ කියලා විස්තර කරන්නට මම දන්නේ නැහැ. මේ වගේ වටිනාකම් තක්සේරු කරන්න බැරි තරම් නේද?
මෙතින ගීස පිරමීඩයේ ඇතුලේ තිබිලා හමු වූ රණින් නිර්මිත ද්‍රව්‍යයන් කීපයක් තිබෙනවා බලන්නකෝ මේවායි වටිනාකම තක්සේරු කරන්න බෑ ඒ තරම් වටිනවා මෙම ද්‍රව්‍යයන් විශේෂ ආරක්ෂාව සහිතව කෞතුකාගාරයක තැන්පත් කරලා තිබෙනවා තව පුදුම හිතෙන දේවල් ටිකක් හමු වෙලා තිබෙනවා බලන්නකෝ බොහෝ ඊජිප්තු පිරමීඩ නයිල් ගඟට බටහිරින් තමයි සාදලා තිබෙන්නේ ඒට හේතුව වන්නේ දිව්‍ය පාරාවන්ගේ ආත්මය සූර්යා සමග සම්බන්ධ වීමට පහසු වන ලෙස කියලා තමයි කියන්නේ මේ ඉන්නේ පාරාව රජු රණින් නිර්මිත ආකෘතියක් මේ ඉන්නේ රජින අපි ඊළඟට බලමු බටහිර ආසියාව විශේෂයෙන්ම මෙසපොටේමියාවේ තිබෙන පිරමීඩ ගැන මෙසපොටේමියාව කියන්නේ ඉරානයට මෙම පිරමීඩ වර්ගය හඳුන්වන්නේ සිග්ගුරාට් පිරමීඩ කියලා. මෙම පිරමීඩ වල රන්වන් හෝ ලෝකල පාටින් වර්ණ ගන්වලා තිබිලා තිබෙනවා. මේවා සාදලා තිබෙන්නේ අව්වේ වේලන ලද මැටි ගඩොල් වලින්. අතීතයේ ජීවත් වූ සුමේරියන් වරුන්, බැබිලෝනියන් වරුන්, එලමයිට් වරුන්, අකේඩියන් වරුන්, අසේරියන් වරුන් විසින් තමයි මේ පිරමීඩ ගොඩනගලා තිබෙන්නේ. මෙම පිරමීඩ ක්‍රිස්තු පූර්ව 4 වන සහස්‍රයේ උබේඩ් කියන යුගයට තමයි අයිති වෙන්නේ. දැන් අපි සුඩානයේ තිබෙන පිරමීඩ ගැන බලමු. ලෝ වැඩියෙන්ම පිරමීඩ තිබෙන රට තමයි සුඩානය. එහි පිරමීඩ 220ක් තිබෙනවා කියලා හොයාගෙන තිබෙනවා. හැබැයි පිරමීඩ තිබෙන්නේ ප්‍රදේශ 3ක පමණයි. ඒ නපාටා, මීරෝ සහ කුෂ් කියන ප්‍රදේශවල මෙම පිරමීඩවල තියෙන විශේෂත්වයක් ඒක තමයි පිරමීඩවල පැති බිත්තිවල ඇලගතිය වැඩි මේවා ක්‍රිස්තු පූර්ව 200 අගභාගයේදී තමයි ඉදි කරලා තිබෙන්නේ සුඩානයේ රජකල රජුණගේ සහ රජුගේ සොහොන් ලෙස තමයි මේවා භාවිත කරලා තිබෙන්නේ දැන් අපි සාහෙල් කියන ප්‍රදේශයේ පිහිටින පිරමීඩ ගැන බලමුද සාහෙල් කියන රට පිහිටලා තියෙන තැන බලන්නකෝ මෙන්න මේක තමයි සාහෙල් පිරමීඩය කියන්නේ. මේ පිහිට ඇත්තේ මාලිහි ගව කියන ප්‍රදේශයේ. එම පිරමීඩය අස්කියා මොහොමඩ් කියන රජුගේ සුසාන භූමිය ලෙස තමයි සැලකන්නේ. එය 1500 සියවසේ අවසානයේදී තමයි ඉදි කරලා තිබෙන්නේ. මඩ වලින් සාදා ඇති මෙම පිරමීඩය මීටර් 17ක් පමණ උසයි. ඒ වගේම ඒ යුනෙස්කෝ ලෝක උරුම ස්ථානයක්. මේ තියෙන්නේ නයිජීරියාවේ තිබෙන පිරමීඩයක්. එය ඉග්බෝලන් කියන ප්‍රදේශය තමයි තියෙන්නේ. එය එන්සූට් පිරමීඩය කියලා තමයි හඳුන්වන්නේ. මැටි වලින් සාදපු ව්‍යුහයක්. අපි දැන් යුරෝපයේ තියෙන පිරමීඩ ගැන බලමුද? මේ තියෙන ග්‍රීස් කියන රටේ පිහිටි පිරමීඩ. එහි පිරමීඩ දෙකක් තිබෙනවා. මේවා ක්‍රිස්තු වර්ෂ 2 සියවසේ තමයි ඉදි කරලා තිබෙන්නේ. මේවා හෙලඩිකොන් පිරමීඩ කියලා තමයි හඳුන්වන්නේ. මේන් එක පිරමීඩයක් ආගෝස් සිංහාසනය සඳහා අරගලයකදී මියගිය සොල්දාදුවන් සඳහා පොදු සුසාන භූමියක් ලෙස සැලකනවා. අනිත් පිරමීඩය ක්‍රිස්තු පූර්ව 669 දී මියගිය ආගියුස් රජුගේ සොහොන. මේ තියෙන්නේ ස්පාඤ්ඤයේ පිහිටලා තියෙන ගුයිමා කියන පිරමීඩ වර්ග. මේවා හදලා තිබෙන්නේ ලාවා වලින්. මේවා 19 වෙන සියවසට තමයි ආයත් වෙන්නේ. පිරමීඩ 9ක් තිබිලා තිබෙනවා. නමුත් ඉතිරි වෙලා තිබෙන්නේ පිරමීඩ 6ක් පමණයි. මේ තියෙන්නේ ඉතාලියේ රෝමයේ සෙස්ටියස් කියන පිරමීඩය. මෙය මීටර 27ක් පමණ උසයි. මේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ අවසානයේදී තමයි ඉදි කරලා තිබෙන්නේ. එය පෝටා සාන් පාවෝලා කියන ප්‍රදේශයේ තමයි තිබෙන්නේ. දැන් අපි පේරු රාජ්‍යයේ තිබෙන පිරමීඩ බලමු. ඒවා ඇන්ඩියන් කියන සංස්කෘතියට අනුව තමයි ඉදි කරලා තිබෙන්නේ. ඊජිප්තු පිරමීඩවල වයසට සමානයි. ඒ කියන්නේ ඊජිප්තුවේ පිරමීඩ හදපු කාලෙම තමයි මේවත් හදලා තිබෙන්නේ. මේ තියෙන්නේ මීසෝ ඇමරිකා පිරමීඩ කියන පිරමීඩ වර්ග. මේ යටි විශේෂත්වය තමයි ඒවා ස්තර ලෙස තමයි ගොඩනගලා තිබෙන්නේ. මෙසපොටේමියා පිරමීඩවලට සමානකම් දක්වනවා.
මේ පිරමීඩ අතරින් චොලුලා පිරමීඩය තමයි පරිමාව අතරින් වැඩිම පරිමාවක් තිබෙන පිරමීඩය. මතකද චොලුලා පිරමීඩේ මෙක්සිකෝවේ තිබ්බේ? ආයේ බලන්න ගිහිල්ලා. ඒක තමයි ලෝකේ ලොකුම පිරමීඩය. මෙම පිරමීඩ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ 9 වන සියවස දක්වා කාලෙදි තමයි ඉදි කරලා තිබෙන්නේ. මෙන්න මේක තමයි ලෝකේ 3වැනියට විශාල පිරමීඩය. ඒකට කියන්නේ ටියෝටි හියුකන් හිරු පිරමීඩය කියලා. ඒකත් තියෙන්නේ මෙක්සිකෝවේ. මෙම පිරමීඩ අතීතයේදී මිනිස්සු බිලි පූජා කිරීම සඳහා යොදාගත් බව සඳහන් වෙනවා. මේ තියෙන්නේ උතුරු ඇමරිකාවේ හම් වෙන පිරමීඩ වර්ගයක්. ඒවට කියන්නේ ප්ලැට්ෆෝම් මවුන්ඩ් කියලා. ක්‍රිස්තු වර්ෂ 1100 දී පමණ ඉදි කළ මොන්ක් මවුන්ඩ් කියන එක තමයි මේ අතරින් විශාලම එක වෙන්නේ. මේ තියෙන්නේ චීනයෙන් හම්බ වෙන පිරමීඩ. මෙම පිරමීඩ ක්වීන් ෂයි හුවාන් කියන රජු විසින් තමයි ඉදි කරලා තිබෙන්නේ. ඔහු චීනයේ පළමු අධිරාජ්‍ය. ඒ ක්‍රිස්තු පූර්ව 221 දී පමණ. අපි ඊළඟට බලමු ඉන්දියාවේ තියෙන පිරමීඩ ගැන. මේ ඉන්නේ ඉන්දියාවේ අධිරාජ්‍යයක් වන චෝල අධිරාජ්‍යය. ඔහු යෝධ ග්‍රැනයිට් පිරමීඩ ඉදි කරා. ඇත්තටම ඒවා පන්සල්, දේවාල සහ කෝවිල් ලෙස තමයි හඳුන්වන්නේ. බලන්න අනිත් පිරමීඩ වලට වඩා ගොඩක් දියුණුයි ඒවා නේද? ලස්සනයි. බොහොම වෙහෙස දරලා තමයි ඒවා හදලා තිබෙන්නේ නේද? ඒවා අතරින් ග්‍රිහාඩිස් වාරා කියන පන්සල ලෝක උරුම ස්ථානයක් ලෙස තමයි හඳුන්වන්නේ. ඒ විතරක් නෙවෙයි ගංගයි කොණ්ඩචෝල පුරම් විහාරය සහ දාරා සුරම්හි අයිරාව තේශ්වර විහාරයද ලෝක උරුම ස්ථාන ලෙස නම් කරලා තිබෙනවා. මේවා හදන්න හොඳ තාක්ෂණිකු තියෙන්න ඇති නේද ඒ කාලේ ඉන්දියාවේ? මේ තියෙන්නේ ඉන්දුනීසියාවේ ජාවාහි ඇති පිරමීඩ. ඔහු මෙම ස්ථාන හඳුන්වන්නේ මුතුන් මිත්තන්ගේ ආත්මයේ වාසස්ථාන ලෙසයි. මේ තියෙන්නේ තජිකිස්තානයේ බෞද්ධ ආභාෂය ලැබූ පිරමිඩාකාර ස්තූප. මේ තියෙන්නේ හවායි දූපත්වල තිබෙන පිරමීඩයක්. මම මේ දක්වා කතා කළේ ඉතිහාසයේ අපේ මුතුන් මිත්තන් ඉදි කළ පිරමීඩ ගැන. මෙන්න මේ පිරමීඩය බලන්නකෝ. මේ තමයි වර්තමාන කාලේ අපිට දකින්න තිබෙන පිරමීඩ. ඇමරිකාවේ කැලිෆෝනියාහි ට්‍රාන්ස් ඇමරිකා බිල්ඩින් එක තමයි ඔය පේන්නේ. මෑත කාලේ ඉදි කළ පිරමීඩාකාර ව්‍යුහයන් අපේ ඕන තරම් හොයාගන්න පුළුවන්. අතීතයේ පිරමීඩ ගැනම ගොඩක් දේවල් කතා කරානේ. වැදගත් තොරතුරු රසක් ඔයගලට කියලා දුන්නා. වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් එකක් දමන්නකෝ. සබ්ස්ක්‍රයිබ් කරන එක අමතක කරන්න එපා. හොඳයි, තව වීඩියෝ එකකින් අපි මොනවද කැසෙමු. ස්තුතියි නරඹුවාට.